Líbero hatarama karakuwara passe අපිට පුළුවන් මේ විදියට මේක අතින් අල්ලලා තදට තියෙන එක පොඩ්ඩක් ලූස් කරන්න. ඉතින් මේ විදියට අපිට පුළුවන් ඉතාම සෙමින් බොහොම පරිස්සමින් මේක කරන්න ඕන. මොකද මේ හීට් සිංක් එක ඇත්තටම යකඩ වලින් හැදිලා තියෙන්නේ. ඉතින් මේක අපි සොලවන්න යද්දී මේ යකඩ කොටස් සමහර විට මේ මදබෝඩ් එකේ මේ තියෙන කැපැසිටර්ස් වල එහෙම වදින්න පුළුවන්. ඒ නිසා බොහොම පරිස්සමින් මේ කොටස මෙහෙම ලූස් කරලා ඔබට පුළුවන් මෙය මේ විදිහට ගලවලා ඉවත් කරන්න. දැන් මේ සී හීට් සිංක් එක ගැලෙව්වට පස්සේ තමයි මේ උගලන්ට පේන්නට තියෙන්නේ ප්‍රොසෙසර් එක. මේක තමයි ප්‍රොසෙසර් එක. අපි ප්‍රොසෙසර් එක ඉවත් කරගන්න ආකාරයත් බලමු. ඔබලන්ට පේන ඇති තව දෙයක් මෙතෙන්දි මම කියන්නට ඕනේ. මේ පරිගණකයේ දූවිලි රැඳෙන ආකාරය මෙන්න මේ කොටසේ. ඉතින් මේ ඔගලන්ට පේන්නට තියෙන්නේ මේ දූවිලි. දූවිලි එක් රැස් වෙලා තියෙන ආකාරය. ඉතින් මේක ඔගලන්ට තේරෙනවා. දැන් පරිගණකයේ මේ අපි සුද්ධ පවිත්‍ර කරන්නේ නැත්තම් මේ දූවිලි ඉවත් කරන්නේ නැත්තම් අවුරුද්දක් දෙකක් ගියාම මේ කොටස් වල අධික ලෙස මේවා වැහෙන තරම් මේ කුඩා ඇතරම මේ ප්‍රතිරෝධක වගේ දේවල් තියෙන. ඉතින් මේ දේවල් වැහෙන තරම් දූවිලි එකතු වෙනවා. මේ දූවිලි එකතු වුණාම ඇත්තරම මේ ඒ අදාළ කොටස් රත් වීම වැඩි. ඉතින් මදබෝඩ් වලට හානි වීම වැඩි වෙනවා මේ ආකාරයට දූවිලි එක් රැස් වීමෙන්. ඉතින් අඩුම තරමේ ඔබට පුළුවන් නම් මාස කීපයකට සැරයක්වත් මේ දේවල් පිරිසිදු කරන්නට මං හිතන්නේ මදබෝඩ් එකේ ආයු කාලය වැඩි කරගන්නට පුළුවන්.